Welcome to the lecture, Introductory Mathematics, Numbers and Arithmetic Operations. First, we are going to talk about some definitions that we will need in our program. Arithmetic is the study of numbers and their manipulation. Arithmetic කියන්නේ සංඛ්‍යා පිළිබඳ ඉගෙනීම සහ සංඛ්‍යාවල හැසිරීම. සංඛ්‍යාවල හැසිරීම කියන්නේ සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ ක්‍රියාකාරකම්. Sum of two or more numbers. Sum of two or more numbers කියන්නේ සංඛ්‍යා දෙකක් හෝ කීපයක් එකතු කිරීමෙන් ලැබෙන අගය. Difference of two numbers. Difference කියලා කියන්නේ වෙනස. පළවෙනි සංඛ්‍යාවෙන් දෙවෙනි සංඛ්‍යාව අඩු කිරීමෙන් ලැබෙන පිළිතුර අපි කියනවා difference of two numbers කියලා. The second number is subtracted from the first number. Product of two numbers. Product කියන්නේ ගුණිතය. Multiply the numbers together. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර අපි කියනවා product of two numbers කියලා. Quotient. Quotient of two numbers. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීමෙන් ලැබෙන අගය. Divide the first number by the second number. Integers. Integer is a whole number. As example, 2, 15, minus 7, minus 13. Integers කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා වලට. පූර්ණ සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා. Integers have two types. Integers කියන්නේ පූර්ණ සංඛ්‍යා. Positive integers කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා. Negative integers ඍණ පූර්ණ සංඛ්‍යා. ඒ වගේම ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි 0 එහෙම නැත්නම් බිඳුව කියන එක. එතකොට බිඳුව කියන එක අපි ධන හෝ ඍණ ලෙස නොසලකන නමුත් පූර්ණ සංඛ්‍යාවක් ලෙස සලකන ඉලක්කමක්. එහෙනම් පූර්ණ සංඛ්‍යා ගැන මේ වෙනකොට ඔයාලට අදහසක් තියෙන්න ඕනි. Examples ගත්තම the sum of 7 6 3 is. The sum of 7 6 3 is කියලා කියන්නේ සංඛ්‍යා තුනේ එකතුව තමයි කියන අදහස. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ 7යි 6යි 3යි එකතු කරලා 16යි. උත්තරේ ගන්න තියෙන්නේ The difference of 8 and 3. The difference of 8 and 3 කියුවහම මුලින් කියවෙන්නේ 8 ඉලක්කමනේ. එතකොට දෙවෙනියට කියවෙන්නේ 3 ඉලක්කමනේ. එතකොට ඔයා දැනගන්න ඕනි මුලින් කියවෙච්ච 8 ඉලක්කමෙන් දෙවෙනියට කියවෙච්ච 3 ඉලක්කම අඩු කරන්න. The difference of 8 and 3. 8ෙන් 3ක් අඩු කරාම 5යි. The product of 7 and 2 is Product of 7 and 2 කියවහම මුලින් තියෙන සංඛ්‍යාව 7 ඊළඟට තියෙන සංඛ්‍යාව 2. Product කියන්නේ ගුණිතය. එහෙනම් සංඛ්‍යා දෙක ගුණ කරන්නයි තියෙන්නේ. 7 වරක් 2 14යි. The quotient of 20 and 4. Quotient කියන්නේ බෙදීම. මේ quotient එකේදී වෙන්නේ පළවෙනියට කියවෙන සංඛ්‍යාව දෙවෙනියට කියවෙන සංඛ්‍යාවෙන් බෙදන්න ඕනි. The quotient of 20 and 4 is කියවහම 20 හතරෙන් බෙදන්න ඕනි. 20 divide by 4 equals 5. 20 හතරෙන් බෙදුවම 5යි. Number line. Number line කියන්නේ සංඛ්‍යා රේඛාව. Any number can be represented by a point on the line. සංඛ්‍යා රේඛාව තුල යම් ලක්ෂයක් ලකුණු කිරීමෙන් ඕනෑම සංඛ්‍යාවක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. අමතක කරන්න එපා. අපි මේ අවස්ථාවේදී සලකන්නේ ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා සහ බිඳුව. හෙවත් පූර්ණ සංඛ්‍යා පමණයි. නමුත් මෙය වැඩිදුර අධ්‍යයනය කරනවා නම් ඔයාට පසු කාලීනව තේරුම් ගන්න පුළුවන් සංඛ්‍යා රේඛාව තුල අපිට දශම සංඛ්‍යා වුණත් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් විෂය නිර්දේශය තුල අපි කතා කරන්නේ පූර්ණ සංඛ්‍යා පමණයි. Positive numbers are on the right side and negative numbers are on the left side. සංඛ්‍යා රේඛාවක මධ්‍ය ලක්ෂය බිඳුව කියලා සැලකුවහම බිඳුවෙන් දකුණු පැත්ත ධන බිඳුවෙන් වම් පැත්ත ඍණ කියලායි සැලකන්නේ.
add positive numbers using number line. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ධන සංඛ්‍යා එකතු කිරීම. From any given point on the line, we can add a positive number by moving that number of the place to the right. ධන සංඛ්‍යා එකතු කරනවා නම් සෑම විටම බිඳුවේ සිට දකුණු පැත්තට තමයි ගමන් කරන්නේ. ධන සංඛ්‍යා එකතු කිරීමේදී බිඳුවේ සිට දකුණු පැත්තට පමණයි ගමන් කරන්නේ. For example, උදාහරණයක් විදිහට to find the sum of 5 + 3. 5යි 3යි එකතු කරාම අගේ සෙවීමේදී at the starting point is 5 and move 3 places to the right and it arrives at 8. 5යි 3යි එකතු කරනකොට 5න් පටන් අරන් දකුණු පැත්තට 3ක් ගමන් කරන්න ඕනි. 5 ඉඳන් 6ට, 6 ඉඳන් 7ට, 7 ඉඳන් 8ට. එතකොට නවතින ස්ථානය අපි පිළිතුරු වශයෙන් බාර ගන්නවා. Subtract positive numbers using number line. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ධන සංඛ්‍යා අඩු කිරීම. To subtract a positive number, we move that number from places to the left. ධන සංඛ්‍යා අඩු කිරීමේදී ආරම්භ කරන ලක්ෂයේ සිට වම් පැත්තටයි ගමන් කරන්නේ. For example, උදාහරණයක් විදිහට to find the difference 5 - 7. 5න් 7ක් අඩු කරාම start at the point 5. 5න් පටන් ගන්න ඕනි. And move 7 places to the left side. 5න් පටන් අරන් අඩු කරන නිසා වම් පැත්තට 7ක් එන්න ඕනි. 5න් 4ට, 4න් 3ට, 2 - 1, -1, -2 ආදී වශයෙන්. එතකොට ඔයාලට පේනවා 5න් 7ක් අඩු කරන්න 5 - 7 කියපු නිසා 5න් පටන් ගන්න ඕනි, අඩු කරන්න කියපු නිසා ඔයා වම් පැත්තට එන්න ඕනි 7 පාරක්. හේතුව 7ක් අඩු කරන්න කියපු නිසා. ඊට පස්සේ නවතින ස්ථානය පිළිතුර වශයෙන් ගන්නවා. ඒ කියන්නේ නවතින්නේ සංඛ්‍යා රේඛාව තුල -2 ස්ථානයේ. එතකොට 5න් 7ක් අඩු කරාම -2යි. Adding a negative number. සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් ඍණ සංඛ්‍යාවක් එකතු කිරීම. Adding a negative number is equivalent to subtracting a positive number. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් ඍණ සංඛ්‍යාවක් එකතු කිරීම සමානයිලු ධන සංඛ්‍යාවක් අඩු කිරීමට. ඒක ඔයා සාමාන්‍ය ගණිතයේදී දන්න දෙයක්. Adding negative number is equivalent to subtracting a positive number. For example, උදාහරණයක් විදිහට ධන 2ට සාමාන්‍ය 2 අගයට එකතු කරනවා නම් ඍණ 3ක්. 2ට ඍණ 3ක් දැම්මම සමානයි 2න් 3ක් අඩු කරාම ඍණ 1යි. සංඛ්‍යා රේඛාව තුල අපි මේ නිරූපණය කිරීමේදී ආරම්භක අගය 2 කියන එක සඳහන් කරලා එකතු කරන්න තියෙන ඍණ 3ක් නිසා අගයන් 3ක් වම් පැත්තට ආවා නම් හරි. එකතු කරන්න තියෙන්නේ ඍණ 3ක් නිසා වම් පැත්තට 3 පාරක් ආවා නම් හරි. එතකොට 2 ඉඳන් වම් පැත්තට 3 පාරක් ආවම නවතින්නේ ඍණ 1 ස්ථානයේ. පිළිතුර ඍණ 1යි. Subtracting negative number. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ඍණ සංඛ්‍යා අඩු කිරීම. Subtracting a negative number is equivalent to adding a positive number. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ඍණ සංඛ්‍යාවක් අඩු කිරීම සමානයි කියනවා ධන සංඛ්‍යාවක් එකතු කිරීමට. ඔය අහලා ඇති ඍණ ඍණ ධන කියලා. ඒක තමයි මේ නොකිය කියන්නේ. For an example, උදාහරණයක් විදිහට 5න් අඩු කරන්න තියෙනවා ඍණ 3ක්. 5න් අඩු කරන්න තියෙන ඍණ 3ක් නම් ඍණ ඍණ ධන කියන එක මෙතනදීම මතක් කරගන්න ඕනි. ආරම්භක අගය 5යිනේ. එතකොට 5න් ලක්ෂයේ ලකුණු කරලා ඍණ ඍණ ධන වුණාම 5ට 3ක් එකතු වෙනවා කියලා දැනගන්න ඕනි. ඒක තමයි තියරි එක. ඒ අනුව 5න් අඩු කරන්න ඍණ 3ක් කියුවාම ඍණ ඍණ ධන නිසා 5 සිට අගයන් 3ක්
ඉදිරියට හෙවත් දකුණු පැත්තට ගමන් කරන්න ඕනි. පහේ සිට ස්ථාන තුනක් දකුණට ගමන් කරාම සංඛ්‍යා රේඛාව තුල ඔයා නවතින්නේ 8 ඉලක්ක වෙයි. එහෙනම් පහෙන් ඍණ තුනක් අඩු කරාම ධන 8යි. Multiplying positive and negative numbers. අපි මේ කතා කරන්න යන්නේ ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා ගුණිතය සම්බන්ධව. Multiplying positive and negative numbers. මේකෙදි නීති රීති අපි හතරක් භාවිතා කරනවා. There are four rules in multiplying positive and negative numbers. Positive positive positive. ධන සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී ලැබෙන අගය ධන සංඛ්‍යාවක්. As example, 7 into 8 56. 7 වරක් 8 56යි. Positive into negative equals negative. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණිතයේදී ලැබෙන අගය ඍණ සංඛ්‍යාවක්. As example, 7 into minus 8, the answer is minus 56. 7 වරක් ඍණ 8 ඍණ 56යි. නැවත වරක් ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී ලැබෙන අගය ඍණ සංඛ්‍යාවක්. Negative into positive equals negative. කලින් එක වගේමයි තර්කයේ වෙනසක් නැහැ. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් වැඩි කරත් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් වැඩි කරත් සමානයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට 1 වරක් 2යි 2 වරක් 1යි වගේ. පැත්ත මාරුණා කියලා ගුණිතයේදී වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදිත් උත්තරේ විදිහට ගන්න අපි ඍණ සංඛ්‍යාවක්. හේතුව ගුණිතය අපිට තියෙන්නේ ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ කරන්න. ඍණ 7 වැඩි කිරීම 8 සමානයි ඍණ 56යි. Negative into negative equals positive. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණිතයේදී ලැබෙන අගය ධන සංඛ්‍යාවක්. As an example, minus 7 into minus 8 is plus 56. ඍණ 7 වැඩි කිරීම ඍණ 8 සමානයි ධන 56යි. මේ වෙනකොට ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනි. පොසිටිව් නම්බර් එකක් පොසිටිව් නම්බර් එකකින් ගුණිතයේදී ලැබෙන්නේ පොසිටිව් වගයක්. ධන සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණිතයේදී ලැබෙන අගය ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් ගුණිතයේදී ලැබෙන අගය ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යා දෙකක් ගුණිතයේදී ලැබෙන අගය ධන සංඛ්‍යාවක්. Dividing positive and negative numbers. ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා බෙදීම. Positive divide by positive, answer will be a positive. As example, if you divide 40 by 8, the answer is 5. උදාහරණයක් විදිහට 48 න් බෙදුවම 5යි. 48 සහ 5 අගයන් තුනම ධන සංඛ්‍යා. Positive number divide by negative number equals negative number. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී ලැබෙන අගය ඍණ සංඛ්‍යාවක්. 40 ඍණ 8 න් බෙදුවම උත්තරේ ඍණ 5යි. Negative number divide by positive number. The answer is a negative. එහෙනම් ඍණ 40 ධන 8 න් බෙදුවම උත්තරේ ඍණ 5යි. එහෙනම් අපිට තේරෙන්න ඕනි අපි negative number එකකුයි positive number එකකුයි divide කරාම ලැබෙන අගය negative number එකක් වෙන්න ඕනි. Negative number divide by negative number, the answer will be a positive number. As an example, minus 40 divide by minus 8 equals to plus 5. උදාහරණයක් විදිහට ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදීමේදී ලැබෙන පිළිතුර ධන සංඛ්‍යාවක්. ඍණ 40 ඍණ 8 න් බෙදුවම ධන 5යි. Next we are moving to a new part, BODMAS rule. If you have any
doubt regarding these standards, I'm going to solve your problem. ඔයාට මේ BOD MAS rule එක ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම ඒක විසඳන්නයි යන්නේ. Examples කීපයක් මේ සඳහා භාවිත කරනවා. Some examples are used to understand this theoretical part. දෙක එකතු කිරීම 8 වැඩි කිරීම 5. 2 plus 8 into 5. Using BOD MAS rule, we see that multiplication is carried out first. නීතිය අනුව මුලින් කළ යුත්තේ ගුණිතයයි. ඒ කියන්නේ මුලින් ඔයා කරන්න ඕනි 8 වරක් 5. 8 into 5 40. Then you have to add the number 2. Then you can calculate the formula as this. 2 plus 40 equals 42. දෙක එකතු කිරීම 40 42යි. Example number 2. 3 minus 7 within brackets into 2. Using the BOD MAS rule, we can see that the brackets expression takes priority over all else. මේ වගේ VGA ප්‍රකාශනයක් තියෙනකොට වරහන් ඇතුළේ තියෙන දේ මුලින් සුළු කරන්න ඕනි. වරහන් ඇතුළේ තියෙන්නේ 3 අඩු කිරීම 7යි. 3 minus 7 is in the bracket. Then first you have to solve that part. 3න් 7ක් අඩු කරාම ඍණ 4යි. Then you have to solve the next part. Minus 4 into 2. ඍණ 4 වැඩි කිරීම 2 ඍණ 8යි. BOD MAS rule එක අනුව මෙම අවස්ථාවේදී මුලින් කළ යුත්තේ වරහන් ඇතුලේ තිබෙන කොටස. Exercises. Evaluate the following expressions. පහත ප්‍රකාශන සුළු කරන්න. Evaluate කියන්නේ සුළු කරන්න, expressions කියන්නේ ප්‍රකාශන, VGA ප්‍රකාශන. එහෙනම් VGA ප්‍රකාශන සුළු කරන්නයි තියෙන්නේ. පළවෙනි කොටස. 6 අඩු කිරීම 2 වැඩි කිරීම 2. මේ ප්‍රකාශන සුළු කරන්න මම භාවිතා කරනවා Python programming language එක. ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් Python programming language එක මම භාවිතා කරනවා මෙම ප්‍රකාශන සුළු කරන්න. 6 අඩු කිරීම 2 වැඩි කිරීම 2. 6 අඩු කිරීම 2 වැඩි කිරීම 2. මෙන්න පළවෙනි ප්‍රකාශනය. මම මෙයව රන් කරනවා. එතකොට ඔබට උත්තරය ලැබෙනවා පිළිතුර විදිහට number 2. 6 minus 2 into 2. මේකදී අපි සලකන්න ඕනි 2 වැඩි කිරීම 2 තමයි මුලින් සිද්ධ වෙන්නේ. හේතුව ගුණ කිරීමයි මුලින් සිද්ධ වෙන්නේ. ඒතකොට දෙවරක් දෙක 4යි. 6න් 4ක් ගියාම 2යි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2යි. දෙවෙනි ප්‍රශ්නේ B කොටස. වරහන් ඇතුලේ තියෙනවා 6 අඩු කිරීම 2 වැඩි කිරීම 2. පිළිතුර 8යි. පිළිතුර 8ක් වෙන්නේ කොහොමද? වරහන් ඇතුලේ තියෙන කොටස මුලින් සුළු කරන්න ඕනි. 6 අඩු කිරීම 2 4යි. 4 වරක් 2 8යි. C කොටස 6 බෙදීම 2 අඩු කිරීම 2 6 බෙදීම 2 අඩු කිරීම 2 මෙහිදී මූලිකත්වය දෙන්නේ බෙදීමට 6 බෙදීම 2 6 දෙකෙන් බෙදුවම උත්තරේ 3යි 3 අඩු කිරීම 2 3න් 2ක් 1යි පිළිතුර 1යි 6 බෙදීම 2 අඩු කිරීම 2 පිළිතුර 1යි 4 වෙනි කොටස වරහන් ඇතුලේ 6 බෙදීම 2 අඩු කිරීම 2 6 බෙදීම 2 අඩු කිරීම 2 පිළිතුර 1යි 6 දෙකෙන් බෙදුවම වරහන් ඇතුලේ තියෙන කොටස මුලින් සිදු කරනවා 6 බෙදීම 2 6 දෙකෙන් බෙදුවම 3යි 3න් අඩු කරාම 2ක් 1යි පිළිතුර 1 5 වෙනි ප්‍රශ්නය 6 අඩු කිරීම 2 එකතු කිරීම
තුන වැඩි කිරීම හය අඩු කිරීම දෙක එකතු කිරීම තුන ගුණ කිරීම දෙක මෙහිදී මූලිකත්වයේ දෙන්නේ ගුණ කිරීමට නිසා තුන ගුණ කිරීම දෙක හයයි ඒ කොටස වෙනම සුළු වෙනවා ඊට පස්සේ හය අඩු කිරීම දෙක හතරයි හතරයි හයයි දහයයි පිළිතුර දහයයි හය අඩු කිරීම දෙක එකතු කිරීම තුන ගුණ කිරීම දෙක මෙහිදී වරහන් ඇතුලේ තියෙන කොටස එකතු කිරීමක් තියෙන්නේ 3යි 2යි 5යි පහ සුළු වුණාට පස්සේ 5 2 10යි 6ෙන් 10ක් අඩු කරාම ඍණ 4යි නැවත බලන්න මෙහිදී සිදු වෙන්නේ වරහන් ඇතුලේ තියෙන කොටස මුලින්ම 2 එකතු කිරීම 3 5යි 5 2 10යි 6 10ක් ඍණ 4යි ආන්සර් එක ඍණ 4යි prime numbers positive integer larger than 1 which cannot be expressed as the product of two smaller positive integers prime number එකක් කියලා කියන්නේ එම සංඛ්‍යාව එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යාවක් prime number එකක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනි එම සංඛ්‍යාව එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් ඉතිරි නැතිව බෙදෙන්න ඕනි උදාහරණයක් විදිහට අපි prime numbers පටන් ගන්න 2 ඉලක්කමේ ඉඳලා we are starting prime numbers from number 2 බිංදුව සහ 1 මෙහිදී නොසලකා හරිනවා 2 3 5 7 11 13 17 19 23 ආදී වශයෙන් 8 is not a prime number 8 කියන එක prime number එකක් නෙමෙයිලු හේතුව තමයි 8 කියන සංඛ්‍යාව 1න් සහ 8න් පමණක් නෙමෙයි 2 4 වැනි සංඛ්‍යාවලනොත් බෙදන්න පුළුවන් prime number එකක් වෙන්නේ කලින් කිව්වා වගේ එම සංඛ්‍යාව එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙනවා නම් විතරයි. නමුත් 8 එහෙම නෙමෙයි. 8 බෙදන්න අපිට පුළුවන්. 1ෙන් බෙදන්න පුළුවන්. 2ෙන් බෙදන්න පුළුවන්. 4ෙන් බෙදන්න පුළුවන්. සහ 8ෙන් බෙදන්න පුළුවන්. එතකොට 8 කියන එක ප්‍රයිම් නම්බර් එකක් විදිහට සැලකන්නේ නැහැ. Factorize. Meaning. Writing as a product. ගුණිතයක් ලෙස ලිවීම. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීම factorize factorization of 12 12 ගුණිතයක් වශයෙන් සලකන්න පුළුවන් 3 into 4 3 වරක් 4 12යි factors of 12 are 4 and 3 ඒ හින්දා අපි කියනවා 12 factors 12 බෙදී හැකි පූර්ණ සංඛ්‍යා 3 සහ 4 කියලා When a number is written as a product of prime numbers, යම් සංඛ්‍යාවක් prime numbers වල ගුණිතයක් ලෙස දක්වන්න පුළුවන් නම්, we say the number has been prime factorized. The prime factorization of 154 is 2 into 7 into 11.